හොඳයි. එනි ඉස්සරහට. පාසල් සිසුවියක් ඉන්නවා මං හිතන්නේ කැමතිද මේ ප්‍රවෘත්තිය හැමෝටම ඇහෙන්න ඉදිරිපත් කරන්නට? ඔව් මං කැමතියි. හොඳ නම් මොකක්ද? නිකිතා. නිකිතා හොඳයි. නිකිතා මොකද හිතන්නේ දැන් නිවුස් ෆස්ට් රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රවෘත්තියක් තමයි මම මේ දෙන්න හදන්නේ. මොකද හිතන්නේ අද ඔයාට අවස්ථාව තියෙනවා මුළු ලංකාවටම ඇහෙන්න මේ ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නට. මොකද හිතන්නේ? කැමතිය කියන එකට මේ පළවෙනි අවස්ථාව කියන එක ගොඩක් සතුටුයි. හොඳයි. අපේ නත්තල් කලාපෙට සහභාගී වෙන්නේ කොහේ ඉඳන්ද? බොරැල්ලේ ඉඳලා. බොරැල්ලේ ඉඳන්. හොඳයි. එහෙනම් මම සූදානම් ඔබට මේ අභියෝගය ලබා දෙන්නට. දුලීප් මෙන්ඩිස් රටක් ආදරය කළ අපේ ක්‍රිකට් තාරකාවක්. ඔහු අද ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා. මේ දිනවල මෙරට රැඳී සිටින දුලීප් මෙන්ඩිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ස්පෝට්ෆස් සමග දැක් වුහදස් වෙතයි දැන් අවධානය. මම වැඩිය කතා කරන්න ආස නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් තත්ත්වය ගැන. මොකද එකක් තමයි මම හරියටම දන්නේ නැහැ මොකද්ද හරියටම තත්ත්වය කියලා. නමුත් මම පිටින් බලනකොට මම එකම එකයි මගේ එකම ප්‍රාර්ථනාව මම ශ්‍රී ලංකාවේ නායක දරලා ඒ වගේම මම හුඟක් අනිත් දේවල් වල ඉන්වෝල්ව් වෙලා වැඩ කරපු එක්කෙනෙක්. ක්‍රිකට් බෝඩ් එකේ හිටියා, සිලෙක්ෂන් කමිටි එකේ හිටියා, මැනේජර් හැටියට හිටියා, කෝචින් ඔක්කොම කෙරුවා. හැම එකක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකේ මොකක් හරි ඇහුවොත් මම ඒකෙත් ඉඳලා දෙනවා. ඔබතුමා දන්නවද දන්නේ මම දවස් 3කටද 4කට ප්‍රෙසිඩන්ටුත් වෙලා හිටියද කියලා. මම පිට හිටියට මම පිට ඉඳගෙන තව ටීම් එකක් හදන එක හරි සන්තෝෂයක් මට. නමුත් ඒ ඔක්කොම කෙරුවත් හැමතිස්සෙම මගේ හදවතේ පේන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්. මම එකම ප්‍රාර්ථනාව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඊළඟ ලෝක කුසලානය ජයක් ගනී කියලා. ඔබ හිතනවා මේ තියෙන තත්ත්වයත් එක් කරගන්න? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක ලොකු ක්වෙස්චන් මාක් එකක්. ඒක මම හිතන්නේ බාරයි එතන ඉන්න මැනේජර්ස්ලට, එතන ඉන්න කෝචස්ලට, එතකොට ඇඩ්මිනිස්ට්‍රේෂන් එකට, ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකත් එක්ක ඒගොල්ල ඒක මම හිතන්නේ ඒගොල්ලන්ට තමයි බාර වෙන්නේ. යම් සිද්ධියකට ඔබතුමන්ට ආරාධනාවක් ලැබුණොත් මේ පරිපාලනය බාරගන්නේ නැත්නම් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක මේ තත්ත්වෙන් ගොඩ එන්නට යම් කිසි තනතුරක්, යම් කිසි වගකීමක් බාරගන්නට ආරාධනාවක් ලැබුණොත් මට ආරාධනාවල් හුඟක් හම්බුණා. මම ඇත්තෙම මම ආස නැහැ සාමාන්‍යයෙන් මගේ මොකක් හරි පදනමක් එක්ක තමයි මම එනවනම් එන්නේ. මම ඒ පදනම නැතුව මං ආස නැහැ ඒ තත්ත්වයට එනවයි කියලා කියන්න මං ඒක වැඩි ආස නැහැ.